සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඒ මහතාගේ දේහය හෙට පස්වරු එකට පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි. පස්වරු දෙකේ සිට හතර දක්වා දේහය පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඉදිරිපස සාලින්තේ පිහිටි උත්සව ශාලාවේ එය තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරිය මන්ත්‍රීවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. බ්‍රහස්පතින්දා දිනයේදී දේහය ත්‍රිකුණාමලයේ බලා රැගෙන යාමට නියමිතයි. ලබන ඉරිදා ත්‍රිකුණාමලයේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ. සිකුරාදා උදේ 9 සිට මෙතුමාගේ ගෙදර 5 වෙනිදා සහ 6 වෙනිදා විශේෂයෙන්ම උතුරු නැගෙනහිරේ ඉඳලා එන අයගේ නිසා එතන අපි මෙතුමාගේ දේහයේ තියෙනවා. 7 වෙනිදා ඉරිදා තමයි අවසන් කටයුතු ත්‍රිකුණාමලයේ පවත්වයි. ජාතික සමගිය සඳහා ගෙනියන මානවවාදී සමාජයක තිබෙන ශ්‍රේෂ්ඨ ගුණාංග තුළ එතුමා නැතිවීම අපිට විශාලම පාඩුවක්. ඒ පාඩුව මකන්න මට පේන්නේ දැන් අද පාර්ලිමේන්තුවේ කෙනෙක් ඉන්නවයි කියලා. ඒක නිසා ඒ ගැන දැඩි කනගාටුව සහ සංවේගය පළ කරනවා. එතුමාගේ හදිසි අභාවය රටටත් ජනතාවටත් සංහිඳියාවටත් බරපතල පාඩුවක් හැටියට අපි දකිනවා. එතුමන්ගේ ගෞරවනීය සේවාව ජීවමානයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන කල්පනා කරන අය එතුමාගේ පාර්ලිමේන්තුවේ කර තිබෙන කතා මුද්‍රණය කළ පොතක් හැටියට ලබා දුන්නත් ශ්‍රී ලාංකික මහ ජනතාවට ඉතා වැදගත් කියන එකයි ප්‍රකාශ කරන්න තිබෙන්නේ. කිසිම රට බෙදීමකින් තොරව එක ජාතියක් හැටියට නැගී සිටින්න පුළුවන් කියන ඒ සංකල්පය ඉතාම හොඳින් පිළිබිඹු කරමින් පාර්ලිමේන්තු පිටදීත් කතා කරා. තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමක් නිරන්තරයෙන්ම පාර්ලිමේන්තුවේ කිව්වා පමණක් නෙවෙයි රට යම් ආකාරයක ඉස්සරහට ගෙනියාම වෙනුනොත් ඔහුගේ ප්‍රගතිශීලී අදහස් හැම වෙලාවකම පළ කරපු මහජන නියෝජිතෙක්. මොබදු ලංකාව තුළ සිංහල අපි තමිල අපි මුස්ලිම් අපි එකද ජීවත්වන පරිසරය නිර්මාණ කර දීම තමයි ඒතුමාට දක්වන තම හොඳම කොන්ඩරන්ස් කියලා මම හිතනවා. කුටපින්න තලවේ සම්බන්ධවර්ගල් සම්බන්ධ මහතා අපතරින් වෙන්වීම දෙමළ ජනතාවට සහ ද්‍රවිඩ දේශපාලනයට විශාල පාඩුවක්. ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් සිදු කළ දේශපාලන මෙහෙවර වෙනුවෙන් ඔහුගේ ආත්මයට ශාන්තියක් අත්වේවා. අභාව ප්‍රාප්ත ආර සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක් වුණා. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගතව සිට දෙවෙනිට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට ආර සම්බන්ධන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අපේ ශෝකය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ඌ අසනීප වෙච්ච වෙලාවේ මං කීපවතාව ගියා බලන්න. අත් වශයෙන්ම කරන කට්ටියට ඒක විශාල පාඩුවක්, රටට පාඩුවක් කියලා මගේ නම් හැඟීම. ප්‍රජාතන්ත්‍රවාදයට ඌ පාඩුවක්.